පෙට්ටෝක්ෙක් ගැන කතා කරන්න අපි ඉතින් ඇවිල්ලින්නවාද රාගම අජිත් අයක ෆාම් එක මේක පබාවි කෙනල් ෆාම්. මේකේ ඕගොල්ලොන්ට විවිධ ජාතියේ බලු පැටවු ගන්න මිලදී ගන්න හැකියාවක් තියෙනවා. රාගම තමයි තියෙන්නේ. මෙහි ඉඳං බුල්මස්ටිෆ් ඉඳං අතන හස්ටි ඉන්නවා, ඊට පස්සේ මෙතන ඉන්නවා රොට්වයිලන් ගබ්දුඩෝක්. ඕනම ජාතික බල්ලෙක් මෙතනින් ඔයාට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. සමර අවස්ථාවලදී මෙතන ඉන්න ඇමරිකාවේ තහනම් වෙච්ච පවා බල්ලෝ. ඉතින් හැබැයි ලංකාවේ තහනම් නෑ, ලංකාවේ හදන්න පුළුවන්. අප තහනම් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ඇති භයානකකම හේතුවෙන්. නමුත් ලංකාවේ හදන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් මෙන්න ඉන්නවා ඕන තරම් ඕනම ජාතික බල්ලෙක් ඉන්නවා මෙතන. වැදල් බැලූන් පේනවා මෙතන, රොට්වයිලන්ඩ්ලා ඉන්නවා, රෙහි ඉන්නවා, ලැබ්‍රඩෝර්ස්ලා, හස්කිලා. සාමාන්‍යයෙන් බල්ලෙක් හදන්න කල්ලි තියෙන්න ඕනේ, පූසෙක් හදනවා වගේ නෙමෙයි බල්ලෙක් හදන්න ඒක හින්දානේ. ඉතින් ගිලා යනවා තමයි. ඒවාට ආරක්ෂාව බල්ලගෙන් ලැබෙන සමහර වෙලාවට ලැබෙන ෆීඩ්බැක් එක අනිත් සත්තුන්ගෙන් ලබා ගන්න බැහැ. අන්න ඒක හින්දා තමයි අපි අද බබාට කෙනෙක්ට ඇවිල්ලා ඕගොල්ලන්ට පෙට්ටෝක් එක හරහා අපි අද බල්ල ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ඉන්නේ ඕන තරම් බල්ලෝ. ඉතින් අන්න රාගම අජිත් අයියා ෆාම් එකට ඕන තරම් බල්ල ගන්න පුළුවන්. පෙට්ටෝකෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ අද මෙයා ගැන. මෙයා මෙහෙට විශේෂ බල්ලෙක්, විශේෂයෙන්ම අජිත් අයියට විශේෂ බල්ලෙක්. මොකද ඩෝක්ෂෝ චැම්පියන් කෙනෙක් ඉන්නවා. එයාම හදන බල්ලෙක්. සාමාන්‍යයෙන් අපි මේගොල්ලෝ විශේෂත්වය ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මොකද බුල් ඩෝග්ස්ලට ඊට පස්සේ බැලුවම පොඩ්ඩක් බයි හිතනවා. ඒක ඇයි ලැබ්‍රඩෝක්ස්ලට වඩා ඇයි මේගොල්ලෝ ගණන්? මොකද මේක තියෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් අපි දන්නවා ලැබ්‍රඩෝක්ස්ලට වඩා මෙයා ශරීරයෙන් වුණත් ටිකක් ලොකු සයිස්. ඉතින් ඒ හින්දාද මොකද්ද මේ ගණන්? මොකද්ද මෙයාගේ බ්ලඩ් ලයින් එක? අපි ගොඩක් වෙලාට කතා කරන ප්‍රශ්නයක් තමයි බ්ලඩ් ලයින් එක ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට බල්ලෙක් ගන්න ගියත් මොකද්ද එයාගේ බ්ලඩ් ලයින් එක? ඉම්පෝර්ටඩ්ද නැත්නම් ලෝකල්ද? මේකෙන් මොකක්ද විශේෂත්වයක් තියෙන්න ඕනනේ. ඉතින් ඒ හින්දා අපි මේ පෙට්ටෝක් එක විශේෂයෙන්ම ගේන්නේ අරමුණ තමයි ලංකාවේ අපිට උනත් පෞද්ගලිකව තමන්ට ඔයාගේ බල්ලට අන්න මොනවද, ඔයාගේ බල්ලා අසනීපුටින් මොනවද දෙන්නේ, පොඩි ප්‍රශ්නයක් දෙනවා. එතකොට ඔයා Google එකේ හරි YouTube එකේ හරි අපිට තියෙන මාර්ග ඔස්සේ අපි බැලුවාම පස්සේ අපිට ගොඩක් වෙලාවට හොයාගන්න හම්බෙන්නේ එක්ක ඉංග්‍රීසියෙන් නැත්නම් හින්දියෙන් නැත්නම් වෙනත් භාෂාවකින් තියෙන විතරයි. ඉතින් පෙට්ටෝක් එකෙන් අපේ විශේෂත්වය තමයි අපි සිංහලෙන් දන්න කියන සිංහලෙන් බල්ලෝ ගැන කතා කරන්න අපි සෝදානම් අද ඉඳලා. පෙට්ටෝක් එකෙන් ඉතින් බල්ලෝ ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. බල්ලෝ ඊට පස්සේ ඉම්පෝර්ට් පූසෝ, ලෝකල් පූසෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ලෝකේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය සුරතල් මසුන්, ඊට පස්සේ ගියාම පස්සේ හාවෝ, කුරුල්ලෝ. ඒ සම්බන්ධයෙන් අපි දිගටම පෙට්ටෝක් එකත් එක්ක කතා කරන්න සූදානම්. ආරම්භය අපි ගන්නේ බුල් මස්ටිෆ් එකෙන්. පයිටෝන් අපි පෙට්ටෝක් එකට ඔන්න ඇවිල්ලා ඉන්නවා අජිත් අයියා අපිත් එක්ක. අජිත් අයියා වෙල්කම් ටු ද ප්‍රෝග්‍රෑම්. සාදරයෙන් පිළිගන්නවා අපි. පෙට්ටෝක් එක අපි මුලින්ම දැන් මේ මංගාව ඉන්න බුල් මස්ටිෆ් කෙනෙක්, කැපැත් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්. අයියා අපි මුලින්ම කියන්න අජිත් අයියා මේ අපි ඇයි පූසෙක් නැතුව බල්ලෙක්ම ගන්න? ආරක්ෂාවයි කුරුතලේ දෙක එකට හදාගන්න පුළුවන්. දෙක එකට හදාගන්න පුළුවන් හින්දා දැන් අපි සාමාන්‍ය බල්ලෝ ගැන ගත්තම විශේෂත්වයන් ගොඩක් තියෙනවා. සාමාන්‍ය බලු පැටියෙක් තෝරගන්න ගියාම අපි දැන් දැනුම්කාරයෙක් වුණත් බලනවා මෙයා හොඳයිද අරයා හොඳයිද, මොකද්ද මේ දෙගොල්ලන් අතර තියෙන වෙනස, ඊට පස්සේ ගණම්බල ප්‍රශ්න ප්‍රශ්න එනවා. ඉතින් සාමාන්‍ය අපි කියන්නක මොන වගේ හේතුවන්ද, මොන වගේ ආකාරයෙන්ද බල්ලොම්ම ගැනීමේදී සැලකිය යුතු කරුණු? තමුන්ට යා මේන්ටේන් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මුදල් පැත්ත අංක එක වෙන්න ඕන. කියන්නේ හරියට විටමින් ටික දෙන්න බැරි නම් හරියට යා මේන්ටේන් කරන්න බැරි නම් බල්ලෙක් හද වැඩක් නැහැ. බල්ලෙක් හද වැඩක් නැහැ කියන්නේ සල්ලි තියෙන්න ඕනේ බල්ලෙක් හදන්න. නැත්තම් ඉතින් ගියදම එහෙනම් සල්ලි තියෙන්න ඕනේ අනිවාර්යෙන් බල්ලෙක් හදන්න. නිකම් බෑ කුරුල්ලෙක් හදනවා වගේ නෙමෙයි. තමුන් තෝරගන්නවා තමුන්ට ගැලපෙන බල්ල මොකාද කියන්නේ. තමුන්ගේ සැලරිය අනුව.
රයිතකොට දැන් ගොඩක් කට්ටියට මේ දල්ලි ගන්නගයාම තවත්තට පශ්න තමයි මේ මංගුණත් හරතින මේ බ්ලඩ්ලයින් එක ගැන ප්‍රශ්න. දැන් මේගොල්ල ඉම්පෝට් බ්ලඩ්ලයින් එක සමරටිගෙන ලෝක බ්ලඩ්ලයින් කුත්ති නොටමකක්ද මේ අත තිෙන. අලුතෙන් ලංකාවටපු සත්තුන්ගෙන් බිහිවෙන ඔද ලංකාවන පිරිි හත්තුව ගැන සත්තුන්ගෙන් බිහිවෙන හැටවුන්ගේ තමයි ඒක වත්නාගම තියෙන. එදැන්න මහසත්තු නිතංගොහය අගත බෝ කරන වගෙනනෙ ඉම්පෝට් සත්තුන්ගෙන් බිහිරන සැටව් මාගත්තක වැඩි. අපි කාර ප්‍රශ්නකාවති දැන් තම ශපික්ෂය කරනත පුල්මස්ට කෙනෙ කරි ලංකාවට ගෙනවතෙන් යා කොමත් ඉම්පෝට් තමයි. එතකොට ඉම්පෝට් බ්ලඩ්ලයින් තම මකද ලංකාව මේ ගොල්ලන්ගේ මේ නිජ භූමියක් නෙමයි. එතකොට අරන්න ආපු බඩ්ලයින් එක් සංසාහය කබාඩි අවුතෙන් ගෙනව පොදක් දැන් හොඳ වෙලා එන අංකාවට ඉස්සර අපෝ වගේ නෙම පොඩිපටි වෙනස්කම් මගෙන් අංකාට හොඳම ගඩ්ලයින් වෙන්තම රත්තුගේ හොඳ බ්ලඩ්ලයින් ඔක්සෝ හොට බලාගෙනටම හුඟුව දෙනෙක් ගන්න පොඩි විශෂත් ඇත්තින ඩක්ෂෝ එකට දම බලෙක් වන්නම වැඩිෙන කියෙන කතාව ඇත්ඒ හොමද එක් කට්ටයක තරන් කල දින පලින් තැන ගන්න බල්ල තන්න කවුණු පලින් තැන ගන්න එක වටාව වැඩි ඉතින් ඔන්න ඕව තමයි පාරිභෝගිකයෙක් සුනකෙක් නැතම් බල්ලෙක්ව මිනිදි ගන්න කියාම සාමාන්‍ය පැනගෙන ප්‍රශ්න එනි පෙට්ටෝක එක හරහා අපි ඔබලුම දැනුවත් කරනවා අද දම් කොහමද බල්ලෙක් ගන්න මොනවගේ හේතුවන්ට තියෙන් ඕනම මිලිදි ගන්න ඇයිව බල්ලෙක් මිලිදී ගන්න මිල්ලිගත්තර වැඩක්න ඉට පස බල්ලට දුක දෙන්න ඕනෑ අවර සල්ලි තියෙන්න්න අනිවාරය බල්ලව හොඳට හදන්න මේවාගේ ඉතාම පෝෂදායි විදියට එනි අද අපි හිතුවා ඔගොල්ලොන්ට බල්ලොන් ගැන කියල දෙන්න ඕනේ හුල්ම ස්ටිෆ්ගෙන් කියලා. හුල්ම ස්ටික්කන් සාමාන්‍යයෙන් ජර්මශපට්ට වඩා ටික ගනම් බල්ලෙක් ඉතින් අය කතර බුල්ම ස්ටි් මොක්ද මෙයා විශෂත් අනික් බලන්නට වඩ ඇය මෙයාව ගන්න පලි වඩයක්න හදන්න වඩයක්න වෙයි විටමින් පැත්ම පුද්ක් වැඩිපුර දෙන්න වෙනවා මේන්ටෙන් පුද්ඩක් වෙරි මේන්ටෙන් නොල වීඩෝ වැඩි මෙයාගේ නිජබූ මේ ගැන අපි පලවනිටම මේය බෙක් කොහම කොය මොට ඉද මේ පොට පශයන්තම සාමානය පොත්කාට විස දැන් සබියාවනි වැඩිපුර තයිලන් තැන් මේ ලංකාවේ ගැන කතාකරවතින් ලංකාවේ මාගට්ටෙක් කොහමද බුල්මස්ටි මස්ටිප් මාගට්ටක සාමාන්‍යයෙන් පරණාපු ගඩ්ලයින් එක් බලද්දී තුපයා පහදාට හැට දාට හට පන්දරක් ගියා අපි තිකුණ ලක්ෂට එහා තාවත් බල්මස්ටි් පැටියගේ පැට මේයාගේ පටව වන මේ ලක්ෂකරන ගන්නකටය ොටර ඉන්න මෙයා විශෂත් ඇත්තියෙනවා මෙයා ඩෝක්ෂෝ චැම්පියන් කෙනෙක් මෙයා චෑම් කෙනෙක් අපොට එකන කත කරු මෙයාගේ තාත්තත් එහෙමයි නැ අම්මක් අම්මක් චැම්පියන් තාත්ත චැපිය අය අම්මයි තාත්තක ඇති පාර කිහිපු මේ ගල්මස්ටිපනත මේ අයිස් මෙයාගේ නම එති කියනකයි කෝමද මෙයා ඒ ඉදිරි ට්‍රේන් කරන්න ඕනද ගොඩ කාලයක් නද මේ ටේන් එක ්‍රේන් කරගන්න පි ්‍රේන් රක්ය වෙනම තියන පොඩිකාරගගේ පුරු කල්ල කරන ඊට පස්ස මා සයකොගේ තැන්නම් පස්සු අපි ගන්නවා අපේ අවනත කරගන්න අපි පතුම අපි මෙන්ටෙන් කරගන්නව ප්‍රේන් දැ ගොඩක් කල මෙයාව දැක්කාවත් අපිට වුණත් තියෙනවා මේ මෙයා පොඩ්ඩක් සැරයි වගේ කියලා හැබ මෙයාගේ සරගතියක් නෑ ඒ එම හදන්න පුළුවන්ද ඒකරු හදර තින විද වසර හදන්න පුළුවන් ඔන්න වසර හදන්න පුළුවන් මේ වගේම වසකට්ටියක් තින්නවා ජිත්ත යගාව එද මෙයාගේ විශෂත්වයගත්තම තමයි ඩොක්ෂෝ චෑම් කෙනෙක් ඉතිවස මෙයාට විශෂෙන්ම කන්න දෙන්න ඕන දේවල් ඇති මෙයාගේ සාමාන්‍යයෙන් දවසර කීපාරක් කන්න දෙන්න ඕනද අමන්න කොඩ්ඩි මාවදයේදී දවසර පස් පාරක් වල එතර මොනාගේ දේවල් කන්නනේ ඩෝපුඩ් ඩෝපුඩ් කියන්නේ සාමානය වෙල පොල තින ඩෝපුට ඕනම ඩෝපුඩ් දෙන්න පුළා තෝරාගත් උත්සත්තම අපි දෙන්න ඊට පස්සේ කිරීහෙම මොනත් කිරි අවශ්‍ය වෙන්න සාමාන්‍යෙන් අම්මගින් අයින්කට කාල්තය අත්‍යවශ්‍යම කිරි ඒමට දෙනවා උදේට අනිවාරම කිරි වෙලක් දෙෙන ඒක ඩෝක්පුුට් එතනමයි කිරි වෙල දෙන්න හට පස්සේ නමාස එක දෙක තුන මෙහම යනවා එතකොට මුණල් දෙන්නවා එතකොට කැම්බට්තුරක් වෙනම හදා ගන්නවා අපි ඒකට වත් ඇත්කා හරක්මස් දෙන්න නැහැ අපි අපි චිකන් ොලින් තමයි කුල් මස්සලින් ඒවා වට් අත්කා ගොතු කොල නිවිති මාරුම්මාට වාගලාල කැමයක් කදාගන්න එක මේ මස් මාලු දීමේ වැදගත්තමක් නැත මාලු හොඳයි හොඳට මස්වොල්ට වැඩිය පොඩි මාලු ඔව ඒක පොඩ්ඩක් අපිට පාමයක් කරන අපට පොඩ්ඩක් අමාරු එකන කූඩු වන ගහන ගන ගන මාලුවලට එකන හ සිකුල්මක් එකදී පහම එක
කෑම හැලුනොත් එහෙම එතන හොදා දාපම ඉවරයි. අරක මාළුවල මැස්සෝ වෙනවා ඒ වගේ දේවල් නිසා අපි මාළු යොදී පාවිච්චි කරනවා. අපි ෆාම් එකක් නිසා නැත්නම් තනි එක්කෙනෙක් කරනවා මාළු හොගතම හොදයි. ඊට පස්සේ ගොඩක් කලවට ගොඩක් අතේ යන ප්‍රශ්නය තමයි මේගොල්ලෝ ඉන්ජෙක්ෂන් කෝස් එකක් ගන්නවනේ වෙනම ඩොක්ටර් කෙනෙක් එක්ක මාසෙකමාරින්දලා කොච්චර කාලයක් ගන්නවනේ? මාස 6 වෙද්දී යනවා. ඊට පස්සේ අවුරුද්දට ඉන්ජෙක්ෂන් තුනක් කරනවා. අවුරුදු ඉන්ජෙක්ෂන් තුනක් කරනවා. ඒ හැම බල්ලකට මේ වගේද? මෙයාටත් මේ විදිහටම කාටත් එකයි අවුරුද්දට ඉන්ජෙක්ෂන් තුනයි. ඒ වගේ මොනවද කරන්නේ සාමාන්‍යයෙන් බල්ලට? මොනවද ඒ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නද ඒව කරන්නේ? ප්‍රතිවැඩි කරන ලෙඩ දුක් වෙනවා අඩු කරනවා. ලෙඩ අඩු කරන්න තමයි. දැන් ගොඩක් කටියෝ ડોක්ටර්ස්ලා පවා කියනවා මේ ගොඩක් කලාවට දැන් ගත්තාම බල්ලෙක් මේ විටමින් එක කියලා නම් කරලා දෙනවා. මේ විටමින් එක ගන්න කියලා. මොකද විශේෂත්වයක් තියෙනවද? එහෙම තියෙනවා සාමාන්‍යයෙන්. মালටි විටමින්, කැල්සියම් දෙකනේ අනිවාර්යයෙන් මොන ප්‍රෝටීන් ඕන. ඔතනට ඉතින් එක එක ડોක්ටර්ස්ලා එක එක විටමින් වර්ග පාවිච්චි කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි දැන් මෙහි රාගම ගන්න තියෙන විටමින් ටික පුරුණ අගල ගන්න නැහැ. වෙන වර්ග තියෙන්නේ. අන්න ඒ වගේ. ඉතින් කොහොම හරි කමන්නේ කැල්සියම් মালටි විටමින් තමයි අවශ්‍ය. දැන් ඊතයි මේ අපි බුල්ම ස්ටිප් ගැන කතා කරගෙන ඉන්න හින්දා මෙයාට අතිශයවත් දැන් අපි පෙන්නුව දැන් අපිට ලෙඩක් හැදුණා. ඉතින් අපි පෙන්නන දේවල් නෙමෙයි බල්ල පෙන්නන්නේ. සමහරවිට ඒවා වෙනස් වෙන්නේ නැති. කොහොමද අපි හඳුරගන්නේ මොනවද දෙන්න ඕනේ ප්‍රතිකාර? සතය ඉරියව්වලින් තමයි අඳුරගන්න දුන්නා ලෙඩක් වෙනවා කියන එක. ඒකට ડોක්ටර් උපදෙස් පතන්න වෙනවා. සාමාන්‍යයෙන් මොන වගේ ඉරියව්ද ඉතින්? පැත්තකට ගිලි වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ ඉන්නේ ප්‍රෑම ගන්න පිටියක් නැතුව යනවා. ඒ වගේ දැනගන්නවා මෙයාට අසනීප පැතියෝ කියලා. හැබැයි ડોක්ටර්ගේ ආධාර තමයි පතන්න ඕනේ. මේවා කිව්වා මේ බුල් මාස්ටිෆ් රාගම පැත්තෙම ප්‍රසිද්ධයි කියලා. ලංකාවටම ඉන්නේ මේ වගේ මේ කෙනා වෙන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. කෙනා වෙන්නත් ඉඩ තියෙනවා. නෑ නෑ ඉන්නවා. බුල් මාස්ටිෆ් ඉන්නවා. මේ වගේ උස්ස දිගට ලස්සනට හැදිච්ච කීකරුව හදාගත්ත බුල් මාස්ටිෆ් එක්කෙනෙක් වගන්තියක් අමාරුයි. දැන් සාමාන්‍යයෙන් බුල් මාස්ටිෆ් ඔයාගේ ළඟ ගන්නකොට කොහමද දැන් ඔයාගේ ෆාම් එකේ මිලිදි ගන්නතුන් මොන වගේ ගණන් යටතේ දැන් බුල් මාස්ටිෆ් පැටෙන්නේ? මෙයාගේ පැටව අපි ලක්ෂයට විකුණනවා. ලක්ෂයක ගානකින් වැඩි විකුණනවා. මෙයා මේ වගේ ලොකු සතෙක්ගේ වටිනාකම කියද? ඒක කියන්නම ගන්න බෑ. එක ගොඩක් ගණන්. ඒකෙන් තමයි පැටව විකුණන්නේ. ඉතින් ලක්ෂයකට වගේ මුද්දලකට මිලිදි ගන්න පුළුවන් බුල් මාස්ටිෆ් කෙනෙක් මිලිදි ගත්තා වගේ නෙමෙයි හදන්න ටිකක් ගණන්. ඉතින් පුළුවන් එක්කෙනෙක් විතර තමයි මිලිදි ගන්න ඕන. නැත්නම් සතා ලක්ෂයක් දීලා මිලිදි අරගෙන එයාට කන්න බොන්න දෙන්න බැරිනොත් සතාටම තමයි හොඳ නැත්තේ. ඉතින් ඔන්න තියෙනවා අපි අජිතයක දුරකථන අංකය දානවා අපේ වීඩියෝ එක තුළින්. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලටත් කොහොමද මේ එන පාර අජිතයෙන් ගණනක් ටෙලිෆෝන් කෝල් එකක් දීලා අජිතයෙන්ගේ වෙලාවකින් කරගෙන ඇවිල්ලා ඕන බල්ලෙක් ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි පළවෙනිවටම කතා කරේ මේ බුල් මාස්ටිෆ් ISIS. ඉතින් අපි ඊළඟ සතියේ අලුත්ම තවත් බල්ලෙක් එක්ක ගණන් තියෙන බල්ලෙක් එක්ක අපි ආපහු හම්බෙමු.